අධිවේගී මාර්ගයේ සිට වූ අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත් වූවා. එම මාර්ග අනතුරට පැය කිහිපයකට පෙර සනත් නිශාන්ත මහතා ඔහුගේ Facebook පිනුමේ පළකිරීමක්ද කර තිබුණා. 2024 දී ලංකාව බලගන්වන ආර්ථිකය හා සමාජීය දෙවන්ත සංවර්ධනයේ නමින් වන දීර්ඝ සටහනක් අමාත්‍යවරයාසිය Facebook කිනුමට ඊයේ දිනේ එක් කර තිබෙනවා. පැය කිහිපයකට පෙර සනත් නිශාන්ත මහතා ඉදාට සමගත් Facebook එකේ සංවාදයක යෙදී තිබුණා. මේම සංවාදයයි මේ ඉරාජ්ගේ සටහනයි. දැන් ඉස්සර වගේ අපිට කැමති දේවල් Facebook එකේ දාන්න බෑ. අරගලෙන් පත් වුණු ඔයාලගේ ලොක්කා අද ඉඳලා පනත පාස් කරලා අපිව ඇතුළට දානවනේ. ඇයි ඒවට අත උස්සන්නේ? මේ සනත් නිශාන්ත මහතාගේ පිළිතුර. ඉරාජ් අපි පත් කරපු ජනාධිපතිද අරගලයේ විසින් ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීමෙන් පසු අරගල කරුවන් මර්ධනය සඳහා අප විසින් පත් කරපු ජනාධිපති අලුත් පනතින් වගකීමක් සහිත ඇත්ත ලියන්න තහනම් කරන්නේ නැහැ. බොරු සමාජගත කරන්න බෑ. ෆේක් account හදාගෙන කෘතිම රැලි හදන්න බෑ. ඔයාට අවුලක් වෙන එකක් නැහැ. ඔයා සත්‍ය වෙනුවෙන් පෙනී හිටින හොඳ සමාජාලා ක්‍රියාකාරිකයෙක්නේ. එලෙසින් ඔවුන් දෙපළ සංවාදයක යෙදී තිබුණා. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව subscribe කරන්න.